சீமாவின் இஹா தேசபால் බනවතත් සලකුණ දේශපාලන සංවාදය සමගින් අපි බලශක්ති රාජ්‍ය අමාත්‍ය රෝහිත අපේපුලන්ගේ මහතා සමගයි සාකච්ඡා කරමින් සිටින්නේ. රාජ්‍ය අමාත්‍යතුමනි, ඔබතුමන්ලා පහුගිය ආණ්ඩුවේ අයට මැති ඇමතිවරුන්ට චෝදනා ගණනාවක් එල්ල කළා. දැන් මේ වන විට පාර්ති චම්පික රණවක අමාත්‍යවරයා නැවත හෙට දවස දක්වා හිටපු අමාත්‍යවර හෙට දවස දක්වා රිමාන්ඩ් ගත කරලා තියෙන්නේ තරුණයෙකු අනතුරට පත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන්. තවදුරට චෝදනා තිබෙන අය ගණනාවක් ඉන්න ඔබතුමන්ලා චෝදනා එල්ල කරපු පිරිස් ගණනාවක් ඉන්නවා. ජනතාව අහනවා මොකද වෙලා තියෙන ඩීල් දානවද කියලා. සාමාන්‍යයෙන් සුදේව ආණ්ඩුවක් ලබාගත්තු ගමන්ම ඒ ආණ්ඩුව කරන්න ඕන ජනතාවට ලබා දීපු පොරොන්දු ඉටු කිරීමේ ප්‍රමුඛතාවය හැටියට ලබා ගන්න එක. ජනතාවට අපි ඒ වලා ලබා දීපු පොරොන්දු ඉටු කරන ගමන් අපි දැක්ක පහුගිය රජයේ කාලේ නොතිබුණු දෙයක් තමයි එක රටක් එක නීතියක් නෙවෙයි තිබුණේ. එක රටක් නීති තුනක් හතරක්. උතුරට එක නීතියක්, නැගෙනහිරට එක නීතියක්, දකුණට එක නීතියක් තමයි තිබුණේ. ඒ වෙලාවට හැටියට ඒ නීතිය වෙනස් කරගන්න. හැබැයි ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ රජය යටතේ එක රටක් එක නීතියක් ක්‍රියාත්මක කරන්න වෙනවා. හැබැයි මේ දේශපාලන වශයෙන් අපි අවුගිය අවුරුදු ගණනාවේ චෝදනා එල්ල කරපු ඒ අය ගැන හරියාකාරව විමර්ශනයක් කළා තමයි ඒ සම්බන්ධයෙන් කටයුතු කරන්න ඕන. ඒක අපි බාර දෙන්න ඕන ඒ පොලිසිය කරනවා නම් පොලිසිය කාර්යය සහ අධිකරණ කටයුතු. හැබැයි ඒ කරන වෙලාවේදී අපි දකිනවා විශේෂයෙන්ම දැන් මේ හිටපු අයගේ දිහා බැලුවට පස්සේ දැන් එතුමාව පාර්ලි චම්පික හිටපු ඇමතිවරයාව තලංගුවට අරගෙන තිනවා. ඔහු එක පැත්තකින් අර තරුණෙක්ව හප්පලා ගිහිල්ලා ඊට පස්සේ ඒ රියදුරු මාරු කිරීම සහ නොයෙකුත් කාරණා මත එතකොට ඒක ඇත්ත වශයෙන්ම නීතියේ හැමෝට ගේන්න ඕන කාරණයක්. ඒ වගේම අපි දකිනවා තව විශේෂයෙන් ටොප් 10 කියලා. අපි වෙනමම අල්ලස්සා දූෂණ කොමිසමට ගිහිල්ලා පැමිණිලි කරා ඒ කරුණු කාරණා තිබුණා. ඒ සියල්ලම ගැන බොහොම පැහැදිලිව අපි බලාපොරොත්තු වෙන කටයුතු කරන නීතිය හමුවේ. නීතියානුකූලව නැතුව මේ දේශපාලන වශයෙන් එයා අපේ අපිව හිරේ දාන්න නඩු දාන්න වැඩ කරා. ඒ නිසා ඔහුව දඩුවම් කිරීමේ වැඩ පිළිවෙලක් නෙවෙයි. හොඳ අපි ටොප් 10 ගැන කතා කරමු ඉදිරියේදී කින් එක. නමුත් මට දැනගන්නට ඕනේ දැන් මෙන්න මෙවැනි කාරණා අපි බලමු. මේ ප්‍රකාශය මෙන්න මේ ප්‍රකාශය බලලා තීරණය කරමු. දිගින් දිගටම අපිට පේන්න තියෙන දෙයක් තමයි රාජිත සේනාරත්න මහත්මයා ගියාණ්ඩුවේ නීතිය රැහැනුත් වෙට්ටු දානවා. අපිට පේන්න තියෙනවා මේ ආණ්ඩුව තුලත් යම්මාකර රාජිත සේනාරත්න මහත්මයා වෙට්ටු දානවා. පහුගිය කාලේ රාජිත සේනාරත්න මහත්මයා අපි දාව පැමිණිලි පිළිකා ඖෂධ ගෙන්වීමට අදාළව ගෙනාපු ඒ මාෆියාව ඒ පැමිණිලි විතරයි. රාජිත සේනාරත්න මහත්මයා කිව්වා නිවිල් ප්‍රනාන්දු රෝහල රජයට පවරගත්තා කියලා. හැබැයි රජයට පවරගෙන නැහැ අවුරුද්දක් යනකම්වත්. ඒක අහපු මාධ්‍ය විදියට කිව්වා මොලේ පරීක්ෂා කරගන්න කිව්වා ගිහිල්ලා මනෝවෛද්‍යවරයෙකුට ගියේ. අතයට ගනුදෙනුවක් කරලා තමයි ඒ රජයට පවරගත්තා කියලා විශාල බොරුවක් කියුවා. මේ අලුත් කාරණේ අපිට අවධාරණය වෙච්ච මේ පිළිකා ඖෂධයේ ගේන්න සභාපතිවරයා අනුමත දීපු ලිපිය. අද වෙනකන් මේ අත්සන කාගේද කියලා කාටවත් හොයාගන්න බැරි වෙලා තියෙනවා. චයාමන්ගේ අත්සන නෙමෙයි. අඩුමාරු රාජ්‍ය සේනාරත්නගෙන් ප්‍රකාශයක් ගන්න. මම නම් ෆයිල් අරන් එන්නේ මේ ආයතනවල කවදාවත් තවත් මේ 3ID එකටවත් මේවා බොරු වැඩ. අපි ජනාධිපතිවරයාට අවසාන වශයෙන් ලබන සතිය වගේ වෙනකොට රිචඩ් බදුරුදින් අමාත්‍යවරයා සම්බන්ධ සියලු අපි දාපු පැමිණිලි ඒ සම්බන්ධව තියෙන ලිපි ලේඛන විමර්ශනය කරපු කරුණා ඒ සියල්ල එකතු කරලා අපි ලබා දෙනවා ෆයිල් එකක්. එතනින් එහාට අපි බලන් ඉන්නවා මේ රජය විසින් සාධාරණයක් ඉටු කරාවිද කියලා. සාධාරණයක් ඉටු වෙන්නේ නැති තැන අපි නැවත බලාපොරොත්තු වෙනවා ජනතාව අවදි කිරීම තුළින් ඒ සම්බන්ධව සාධාරණයක් ඉටු කරගන්න. ඔබටත් සම්බන්ධයි ඔබේ දිස්ත්‍රික්කයේ රාජ්‍ය සේනාරත්න අමාත්‍යවරයා. ඔහු සම්බන්ධයෙන් චෝදනා ගණනාවක් ඔබතුමන්ට එල්ල කළා. සුදේව, මෙතනදී මම දකින්නේ අපි කාටත් නොපෙනුණු භයානක කාරණයක්. මේ රාජිත සේනාරත්න ඇමතිවරයා මැතිවරණයට දින කීපයකදී පුජ්‍යලයන් දෙන්නෙක් ගෙනල්ලා ඔවුන් දෙදෙනාට කියලා මාධ්‍ය හමුවක් තියලා ප්‍රකාශයක් කෙරෙව්වා. අද ඔවුන් දෙදෙනාව අත්අඩංගුවට අරගෙන තියෙන ඔවුන් පාතාලයට සම්බන්ධ දෙන්නෙක්. මම දකින්නේ මේක දැන් මේ යන්න තියෙන්නේ මේක නීතිමය කටයුතු පැත්ත. වැරදිලාවක් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා පරාජය වෙලා සජිත් ප්‍රේමදාස ජයග්‍රහණය කළා නම් අද දවස වෙනකොට මොකද්ද සුදේව සිදුවේ? අද දවස වෙනකොට එහෙනම් අර පුජ්‍යලෝ දෙන්න 17 වෙනිදා උදේ වෙනකොටම ආපහු නැවත ගෙනල්ලා ඔවුන් කියන ඔහු මේක සිද්ධ කරා. එහෙම වුණා නම් අද වෙනකොට ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉන්නේ අත්අඩංගුවේ.
ඒ නාටකයේ තිබෙන විදිහේ ඒ පළවෙනි කොටස. එතකොට මේ දැන් මේ මොවුන් මතු කරන කාරණේ එකනේ. ඒක එතකොට දැන් තියෙන අනිත් පැත්ත. ඔව්. දැන් මොවුන් කියපු කාරණා පැහැදිලිව සඳහන් වෙනවා. ඔවුන් CID එක හමුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ කරපු ප්‍රකාශ අධිකරණයට පවා ඉදිරිපත් කරා. ඒ ප්‍රකාශවල තියෙනවා ඔවුන්ට මෙච්චරක් මුදල් දෙන්න මෙන්න මේවා 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 කරන්න කියලා කිව්වා කියලා. පැහැදිලි ලෙස දැන් මේ දෙදෙනාගෙන් ගත්තු ප්‍රකාශවල හැටියට මේ දෙදෙනාගෙන් ගත්තු ප්‍රකාශ සහ අපිට මැතිවරණයේ එක වෙච්ච ගමන්ම මේ ගැන තොරතුරු ආවා. මේක මේ විදිහට කරපු අය මේ අහවල් මිනිස්සු කියලා තොරතුරු ආවා. හැබැයි දැන් පොලිසිය වගකීමක් තියෙනවා මේ දෙන්නගේ මේ මිනිස්සු දෙන්නගේ ඇඟේ වරද පටල මේක මෙතනින් එහාට යන්න බෑ. මේක පැහැදිලි ලෙස මේක රාජිත සේනාරත්න හිටපු ඇමතිවරයා සම්බන්ධ වැඩක්. ඒතකොට ඔහුව ඉතාම ඉක්මනින් ගෙනල්ලා කට උත්තර අරගෙන ඔහුගෙන් ඔහු කොහොමද මේකට සම්බන්ධ වුනේ කොහොමද උන්ට මුදල් දුන්නේ මේ සියල්ලම හොයන්න වෙනවා. ඒක විතරක් නෙමෙයි මේ ඇමතිවරයාව ගත්තට පස්සේ මම කියන්නේ මගේ දිස්ත්‍රික්කේ මේකට ඉස්සෙල්ල පටන් ගන්න ඕන සුදේව දීවර අමාත්‍යවරයා කාලේ 2015 පෙර තිබුණු අපේ ආණ්ඩුවේ ඔහු දීවර ඇමතිවරයා. ඒ දීවර ඇමතිවරයා කාලේ අපි සම්පූර්ණව ලිපිගුණ පිටින් ගිහිල්ලා අල්ලස්සා දූෂණ කොමිසමේ පෙන්නවා. යහපාලන top 9 හැටියට ඔබතුමන්ලේ පැමිණිලි ඉදිරිපත් කරලා තියෙනවා. පැහැදිලිවම ඉදිරිපත් කරලා තියෙනවා. එතකොට එතනින් පටන් අර ගන්න ඕන. ඒ එතනින් පටන් ගත්තට පස්සේ තියෙනවා සමහර දේවල් වල මේ එහාට මෙහාට යන්න ඕනේ නැහැ සම්පූර්ණ. මොකද අපිට කෙනෙකුට වැරදි ඇඟිල්ල දික් කරන්න ඕන. වැරදි නම් විතර ඇඟිල්ල දික් කරන්න ඕන. ඊට පස්සේ ඔහු විශේෂයෙන්ම මේ නෙවිල් ෆර්නාන්ඩු රෝහල සම්බන්ධයෙන් ඒකේ ඌ කිව්වා මේක ගත්තා කියලා. ඒතකොට රජයේ මුදල් අවභාවිතයට කී දෙනෙක් කිරේ ගියාද? හැබැයි ජනාධිපති කොමිසමෙන් මේ පිළිබඳව සියලු තොරතුරු හොයලා ඉවරයි. ඒ තොරතුරු වල ඌ වරදකරු බවට පත් කිරීම සඳහා වූ කාරණාක් තියෙනවා. ඒකේ පැහැදිලිව සඳහන් කරනවා රජයේ මුදල් අවභාවිත කරලා තියෙන්නේ කියලා. පැහැදිලි ලෙස. දැන් ඒ ජනාධිපති කොමිසමේ ආපු එකේ දැන් එතන විතරක් නෙවෙයි තව තිනවා පක්ෂ මහලේක. අකිල විරාජ් මහලේකම්බරයට විරුද්ධව තියෙනවා. ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහත්මයා ඒකේ තියෙනවා මම බැලුවා එක තැනක තියෙන ඔහු කියනවා මේක මගේ වරදාලු නිලද හරින්ගේ වරදා. ඔහු එක නිලද හරින්ට පටවනවා. එහෙමනම් ඔහුගේ කරපු හොඳ වැඩ ටික නිමාස අමාත්‍යංශේ සජිත් ප්‍රේමදාසට යන්න ඕන වරදි වැඩ ටික නිලද හරින්ට යන්න ඕන. ඒ එහෙම කියනවා. හැබැයි මේ කිසි කෙනෙකුට මම හිතන්නේ මේ කරලා තියෙන කිසි කෙනෙකුට නිදැල්ල ඉන්න නම් ඉඩ තියන්න බෑ. අපි ඉඩ තියන්න දෙන්නේ නැහැ සුදේව. ඒ එහෙම කියපු නිසා මම මෙහෙම අහන්න ඔබට විශ්වාසයෙන්ම කියන්න පුළුවන්ද මේ ජනතාවට සංවේදී වූ කාරණාවලට දූෂණ වංචනා චෝදනාවලට මූණ දුන්නු අයත් එක්ක නැවත ඩීල් එකට යන්නේ කියලා? බොහොම පැහැදිලිව පෞද්ගලිකව දැන් මට උඩ රාජ්‍යයක් විදිහට පෞද්ගලිකව කිසිසේත් අපි කිසිසේත්ම දැන් උදාහරණයක් ගත්තොත් රංගන මේ රාජිත සේනාරත්න කියන හිටපු ඇමතිවරයා මගේ දිස්ත්‍රික්කේ. ඒතර ඔහු එහාට මෙහාට දෝලණය වෙන කෙනෙක් බව රටම දන්න කාරණා. තොර අද ඔහුට කළුතර දිස්ත්‍රික්කයේ තියෙන ජනපදනම මොකක්ද කියන එක අඩු ගානේ ඔහුට දිස්ත්‍රික්කෙට ගිහිල්ලා මිනිහෙකුට ස්තුතියි කියලා හම්බ වෙච්ච ඡන්දවලට ස්තුතියි කියලා කියනවත් ගමට යන බැරි තත්ත්වයක් උදා කරගෙන තියෙන කෙනෙක්. ඒක අද දිස්ත්‍රික්කයේ මිනිස්සු දැන් ඔබ මගෙන් අහන ප්‍රශ්නයට වැඩිය පාරදි හම්බුණාම මගෙන් අහනවා මිනිස්සු කොහොම තාම නැද්ද සර් මේගොල්ලෝ ගැන පරීක්ෂණ පවත්වලා මේක නීතිය ක්‍රියාත්මක කරන්නේ නැද්ද කියලා අහනවා. හැබැයි පැහැදිලිවස අපිට යමක් කියනවා බොහොම පැහැදිලිවස අපි රජයක් හැටියට මේවා දේශපාලන දඩයන් වශයෙන් ක්‍රියාත්මක කරන්නේ නැහැ. හැබැයි මන්ත්‍රීතුමනි සාධාරණයින් ජනතාවගේ ප්‍රශ්නේ දැන් ඔහු කැඳවාගෙන ආපු පුද්ගලයෝ දෙන්න මේ වෙනකොට රිමාන්ඩ්. එතකොට කැඳවාගෙන ආපු පුද්ගලයව ඇයි මෙහෙම කරේ කියලාවත් තවමත් ප්‍රශ්න කරලවත් නැහැ. එතකොට ඔය කියන ප්‍රශ්නාර්ථ ජනතාවට එන එක සාධාරණයි. සාධාරණයි. ජනතාවට සාධාරණයි. නමුත් සුදේව අපිට රජයක් හැටියට වගකීමකින් ඒ තියෙන අනිකුත් නීතිය ක්‍රියාත්මක කරන පොලිසියේ ඒක හරියාකාරව. මොකද හේතුව ඔබ සහ අපි දෙගොල්ලොම දැක්ක පහුගිය FCID කියලා ආයතන අටවගෙන ඒවට තමන්ගේ දේශපාලන හෙංචයියන්ව පාවිච්චි කරගෙන ඊට පස්සේ නීතිපති දෙපාර්තමේන්තුවේ ආයව ගෙන්නලා මේ අය වත්තඩංගුවට ගන්න මේ අයට නඩු දාන්න කියලා අපි ඉදිරියේම රට ඉදිරියේ ඒවා සිද්ධ වුණා. ඒ සිද්ධ වෙන්න හේතුව අර දේශපාලන දඩයම් මුවාවෙන් බලපු එක නිසා. අපිට මේ වැරද්ද අපිට පේනවා. නමුත් වැරද්ද පෙවුනත් අර ආණ්ඩුව කළා වූ කරන්නා වූ වැඩ අපි කිසිසේත් කළ යුතු නැහැ. අපි නීතියානුකූලව ඒ නිලධාරීන් පවා වග කියන්න වෙනවා යම් විදියකින් වැරද්දක් වුණොත්. ඒ වැරද්ද හරියාකාරව නිවැරදි කරගෙන මොවුන් අවශ්‍ය දේවල්ට ගන්න. හැබැයි මේ කියන ආයිත සේනාරත්න විතරන්නේ තව කීප දෙනෙක් ඉන්නවා. මේ අයගේ මම හිතන්නේ බැලූ බැල්මට අර ගමේ මිනිස්සු ඒකයි යහන්නේ.
බැලූ බැල්මට මේ අය කරලා තියෙන දූෂණ වංචා රාජදේවල අවභාවිතය සහ අනිකුත් දේවල් සුදේවට මතක ඇති ඔබේම නාලිකාවේ අපි දැක්කා කියනවා මේ අමතිවරයා ඔහු දැක්කා කියලා සල්ලි මිටි ගණන් උස්සන් යනවා දැක්කා කියලා මේ අපේ කන ඩොලර් මිලියන 18ක් 18ක් උස්සගෙන යනවා දැක්කා කියලා කිව්වා මේ අමතිවරයා ඊළඟට රත්තරන් ප්‍රමාණය කන්ටේනර්ස් වලින් ගේන්න ඕනේ ඒ කියපු රත්තරන් ප්‍රමාණය එතකොට දැන් මේ කියපු දේවල් එක්ක ඉතින් මේ අය ඇත්තටම තාම නිදැල්ල ඉන්නේ මොකද කියන එක ජනතාවට ප්‍රශ්නයක් නමුත් අපි ඉතා ඉක්මනින් රජයක් හැටියට මේ සියල්ල ක්‍රියාත්මක කරන්න බලමු දැන් මට මේ ප්‍රශ්න තියෙනවා මට මතකයි ඔබතුමාලා විපක්ෂයේ ඉන්න කාලේ දිගින් දිගටම ඔබතුමා මාධ්‍ය හමු පිට මාධ්‍ය පවත්වමින් කතා කරා මහ බැංකු වංචාව පිළිබඳව දිගින් දිගටම මොකක්ද අද ඒකට වෙන්නේ කියන ප්‍රශ්නය ජනතාව තුළ ඇති වෙලා තියෙනවා ඒවා මේ කල්මැරලා තව කාලේ ඉල්ලලා මේ විසඳන්න ඕන ප්‍රශ්න නොවන තත්ත්වයට ඔබතුමාලා කතා කරා විපක්ෂයේ top 10 පළවෙනි පැමිණිල්ල ඔව් top 10 එකේ පළවෙනි පැමිණිල්ල ඉතින් මේ ඇමතිතුමනි මේ මේකට මෙහෙම කාලය ගැනීම හරියද ඒ කියන්නේ දැන් ওই නීතිමය රාමුව සකස් කරගෙන මේ වෙනකොට ඒ කටයුතු සිද්ධ වෙන්න ඕනේ නේද විශේෂයෙන් මහ බැංකු හොරකම පානුක මං හිතන්නේ අපිට මූලික වශයෙන් තියෙන පළවෙනි එක ඔබ කිව්වාගේ මහ බැංකු හොරකම මොකද මහ බැංකු හොරකමට පානුක කිව්වාගේ ප්‍රමුඛතාවය දී යුතුයි මොකද හේතුව ආණ්ඩුව ඇවිල්ලා මාසයයි දවස් 27කදී තමයි මහ බැංකුව මංකොල්ලක ජනවාරියට එනවා පෙබරවාරි 27 මහ බැංකුව මංකොල්ලක. එහෙමනම් පළමු ප්‍රමුඛතාවයේ මහ බැංකු මංකොල්ලට දෙන්න ඕන. මොකද හේතුව රටේ ආර්ථිකය කඩා වැටිලා මිනිස්සු අසරණ වීමේ ප්‍රධාන සාධකය. ඒක එක. ඊට පස්සේ අපි යන්න පාස්කු ප්‍රහාරය සම්බන්ධ. පාස්කු ප්‍රහාරය කියලා කියන්නේ මේ රටේ ජීවිත විනාශ වෙලා තාම කටුව පිටියේ පල්ලිය ප්‍රදේශ වලට ගියාට පස්සේ තාම මුළු ගෙදරම ජීවත් වෙච්චයත් මැරිලා ඉන්නේ. තාම ජීවතුන් අතර හිටියට ඔව් පිතාම ආබාධිත අතරපත් වෙලා ඔවුන්ට කරගන්න දෙයක් නැහැ. ඉතින් ඒ අයගේ ජීවිතවලට වග කියන්න ඕන මේ සියලු දෙනා. හැබැයි මේ සියලු දෙනාව තේරීම් කාර්ක සභාව දාලා පාර්ලිමේන්තුවෙන් සුද්ධ කළා. හැබැයි අපි වගකීමක් ඇතුව දැන් බොහොම පැහැදිලිව ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ඉතාම කඩිනම් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරගෙන යනවා. තව කාරණයක් මතක් කරනවද ඔබතුමාලට අමතක වෙලා තියෙන කාරණයක්. ශාලාව අවිගබඩාව පිපිරීම. මේ ආණ්ඩුව ආරක්ෂාව ප්‍රමුඛකටගෙන බලයට ආපු ආණ්ඩුව. උතරේ ශාලාවේ ප්‍රශ්නේදී මේ ආණ්ඩුවට සම්බන්ධයෙන් නම කියවුණා වන්දි මුදල් ගැන ප්‍රශ්නයක් කියන අපේ ආයුධ වලින් විශාල ප්‍රමාණයක් විනාශ වුණා කියන කියවුණා. ඒ කාරණේ අමතක වෙලා කියලා මට හිතෙනවා ආණ්ඩුවට. දැන් සමහර වෙලාවට පානුක මේ කාරණා වැඩි හින්දා ඔබ කියන එකට මම පිළිගන්නවා. මොකද හේතුව ඒ තරම් වැරදි අර තොගේට වැරදි කළා තියෙන. තොගේට වැරදි කළා තියෙනකොට සිල්ලර දේවල් මේ අමතක වෙනවා. ඊයේ තරම් අවුරුදු 5ක් ඇතුළතම කරේ ජනතාවට එහෙම් පිටින්ම ජනතාව විනාශ කරන දේවල්. ඉතින් මේවා දැන් ප්‍රමුඛතාවය හැටියට තමයි මම අර මූලික ටික කිව්වේ. නමුත් ශාලාව අවිගබඩාව ඒ විතරක් නෙවෙයි තව නොයෙකුත් දේවල් තියෙනවා. තව නොයෙකුත් දේවල් තියෙනවා මේ තැන්වල. සමහර තැන්වල මම දන්නේ නැහැ අමතිවරයෙකුට කියන්න ලැජ්ජ කුකුල් කෑම. මේ දැන් හොයාගෙන යන කුකුල් කෑම වලින් මේ රටට ගෙන්නන උලන්ට දෙන කෑම වලින් 100ට ගාණක් ලබා ගත්තුවත් ඒවා ලිඛිතව අපි ඉදිරිපත් කරනවා. බයි වෙලා තියෙන්නේ මේ හැම දෙයක්ම කරනකොට අපිට කරන්න වෙන්නේ ඒ පොලිසියේ නිලධාරියෙක් CID ආයතනයත් එක්ක ඒ අයත් එක්ක කතා කරනකොට දැන් ඒ සියලු පැමිණිලි ගැන හොයලා බලලා හරියට ක්‍රියාත්මක කරන්න. හැබැයි මොනවද ඒ වුණත් ජනවාරි මාසේ 20/20 වෙනකොට ජනතාවට සේවය කරලා ජනතාවගේ දේවල් ඉටු කරන වගේම මේ අයට වැරදි කරන අයට දඬුවම් නොලැබුණොත් ජනතාව අපිට ඇඟිල්ල දික් කරනවා. ඒක මම බොහොම පැහැදිලිව දන්නවා. අපට ඇඟිල්ල දික් කරනවා රජයට ඇඟිල්ල දික් කරනවා අද ජනතාව ඉතා කෙටි කාලිනව ප්‍රතිචාර දක්වනවා බොහොම පැහැදිලිව ඒ නිසා අපි දැනගන්න ඕන වැරදි කරපු අයට රංගන වැරදි නොකරපු ඊළඟට දේශපාලන වශයෙන් විපක්ෂ දඩයම් කිරීමක් නෙවෙයි වැරදි කරපු අයව නීතිය රැහැරට ගේන එක අපේ යුතුකමක් සහ වගකීමක් රජයක් හැටියට අපිට විරාමයකට අවස්ථාව දෙන්න සීමාවෙන් එහා දේශපාලනය